මට බිස්නස් එකේ වැඩේක හරි අමාරුයි සමහර දවස්වලදී සමහර වෙලාවට මම පුදුම මානසික පීඩනයකින් ඉන්නේ මේ තරම් මහන්සි වෙලා වැඩ කරන එකේ වෙලාවකට තේරුම් තියෙනවද කියලා නොහිතප අවස්ථා තියෙනවා ඒත් මොන ප්‍රශ්නේ තිබුණත් මම මගේ වැඩ ටික කරන්න ඕනේ ඒත් ඒ ටික පොඩ්ඩක් මනස නිදහස් කරගෙන කරන්න පුළුවන් වුණා නම් හොඳයි ඒත් තියෙන වැඩත් එක්ක ඒක උත්සාහ කරන්නවත් පුළුවන්ද ව්‍යාපාරයක් කරනවා කියලා කියන්නේම අවතානම් සහගත ක්‍රියාවලියක් ඔයාට සාර්ථකත්වයට පත්වනවට වඩා අසාර්ථක වීමට මුහුණ දෙන්න තියෙන සම්භාවිතාව විහිළයි නමුත් මේ සියල්ල මාතෘකාව සාර්ථක ව්‍යාපාරයක් මෙහෙවීමට සංසුන් මනසක් අවශ්‍ය වෙනවා. ඔයම්පට කල්පනා කරලා බලන්න. ව්‍යාපාරයේ වැදගත් තීරණ ගන්න අවස්ථාවක කලබල වෙලා කටයුතු කළොත් සමහර විට ඒ තීරණ නිසා ඔයාගේ සමස්ත ව්‍යාපාරෙම නොබෝ දිනකින් කඩාවැටීමට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ ඔබ ව්‍යාපාරයක් මෙහෙවනවා නම් ඔබට පැහැදිලි සංසුන් මනසක් අත්‍යවශ්‍ය සාධකයක්. 20-24 ට කලින් තමන්ගේ අඩුපාඩු හදාගෙන අපහු ගේම් එකට බහින්න ඉන්න ඔයාලා තමයි මේ ලිපිය කියන්නේ. පළවෙනියටම තනිකම. ඔබ ව්‍යවසායකෙක් බවට පත් වෙන තීරණය කලේ ඇයි කියලා දන්නේ ඔයා විතරයි. බොහෝ වෙලාවට ඔයා ඔයාගේ පවුලේ පිරිස හෝ මිතුරන් තේරුම් ගන්නේ නැහැ. ඔබව තේරුම් ගන්න පිරිසෙන්නේ ඉතාම අඩුවෙන්. ඒ වගේම තියෙන වැඩ කටයුතු එක්ක සමාජශීලී වෙන්න තියෙන අවස්ථාවත් බොහෝ අඩුයි. නොදන්නා දේ සම්බන්ධයෙන් බියටපත් වීම. ව්‍යවසායකෙක් ලෙස ඔබ අනාගතේ සිද්ධ වෙන්න තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. නමුත් ඉදිරියට මුහුණ දෙන්න තියෙන අභියෝග වලට ඔබ සැලසුම් සකස් කරන්න අවශ්‍යයි. සෑම විටම අනිශ්චිත තත්ත්වයන්ට ඕනෑම අවස්ථාවක මුහුණ දීමට ශක්තිමත් වෙන්න ඕනේ. ඒව සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම සිතීමට යොමුවීමත් ඔබේ අතතියට පත් වෙන හේතුවක් වෙනවා. ව්‍යාපාරයක් කිරීමේදී ඔබ දැනගත යුතුම කාරණාව නම් ආරම්භක ව්‍යාපාර වලින් 90% අසාර්ථක වෙනවා. නමුත් ඉතුරු 10% තුළ ඔබ සිටිනවාද යන්න දැන ගැනීම ඉතාම පහසු කාරණාවක්. මූල්‍යමය ගැටලු. ඔබේ ව්‍යාපාර ඔබේ ජීවිතේ කොටසක්. ඔබේ මත යැපෙනවා මෙන්ම ඔබ මත ව්‍යාපාරයේදී යැපෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. අඩුවෙන් විකුණුම් වෙච්ච මාසයක් වුණොත් ඒ වගේම ගණඳුනු කරුවන් ගෙවීම් පැහැරහැරියොත් ඔයාගේ මාසෙද මූල්‍යමය වශයෙන් බිඳ වැටෙනවා. ඒ ගැටලු වලට උත්තර හොයාගන්න බැරි වුණොත් ආතතියට පත් වීම අතිශයින් සාමාන්‍ය දෙයක්. නමුත් ඒ පීඩනය කිසිසේත්ම පහසුවෙන් දරා ගන්න පුළුවන් එකක් වෙන්නේ නැහැ. වැඩවල අධික බර. ඔබ ආයෝජනය කරන සෑම තප්පරයකින්ම ක්ෂණිකව ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඒවා වෙනුවෙන් සැලකිය යුතු කාලයක් ගත වෙනවා. නමුත් ඔබට ඒ වෙනුවෙන් මේ මොහොත කැප කරන්න වෙනවා. බොහෝ වෙලාවට වැඩ ගොඩක් තියෙන නිසා නිදි නැති රාත්‍රී ගණනාවක් ඇතම් අවස්ථාවලදී ඔබට ගත කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට ප්‍රමුඛතාවය ලබා දිය යුතු වැඩ ලැස්තු වෙතිද කරන්න බැරි වුණාම අතිශයින් ඒ වෙනුවෙන් කනස්සලට පත් වෙනවා. නමුත් මේ අධික වැඩ බර ඡයග්‍රහණය කිරීම ව්‍යවසායකෙක් අනිවාර්යම කළ යුතු දෙයක්. වගකීම් ප්‍රමාණය අතිශයින්ම හිලයි. ව්‍යාපාරික හිමිකරුවෙක් සේම අධ්‍යක්ෂකරෙක් බවට පත් වී ඉන්නවා නම් ඔබ යටතේ සිටින සේවක මඩුල්ලේ වගකීමද ඔබ සතු වෙනවා. ඔබේ වැරදි තීරණයක ප්‍රතිඵල ඔවුන්ටද මුහුණ දීමට සිදු වෙනවා සේම ඔවුන්ගේ වැරදි චර්යාවන් සමස්ත ව්‍යාපාරයේ බිඳ වැටීමට හේතු වෙනවා. සැබවින්ම ව්‍යාපාරයක් මෙහෙවීම පහසු සරල ක්‍රියාවලියක් නෙවේ. ඒ සමගම ඔබට විශාල වගකීම නිතතිමූර්ම වෙනවා. කාලයේ කල්මනාකරණය කරගැනීමේ අපහසුතාව. ව්‍යාපාරිකෙක්ට තියෙන රාජකාරී සමග දිනකට බොහෝ දේ කරන්න සිද්ධ වෙනවා. ඒ අතරෙදී ඩෙඩ්ලයින්ස් වලට අනිවාර්යයෙන්ම වැඩ කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට වැඩිපුර වෙලාවක් තිබෙනකොට නිදා ගන්න හිතෙනවා. නමුත් ඒ වෙලාව වැය කරන්න අවශ්‍ය වෙන්නේ නින්දටද කියලා හොඳට හිතලා බලන්න වෙනවා. ඇත්තටම කිව්වොත් ඔයාලට ඩෙඩ්ලයින්ස් වලට වැඩ කරන්න බැරි වුණොත් ඇතම් සේවාදායකයන්ට ඔබට අහිමි වෙන තියෙන ඉඩකඩ වැඩි. එහෙම වෙද්දී ඔයාලට හිතනවා කොච්චර මහන්සි වුණත් හැමදේම කරන්න බෑ කියලා. ප්‍රසිද්ධියේ කතනේ ව්‍යාපාරික දිනදා වැඩ කටයුතු වල අනාගත ගණදෙනු කරන් ආර්ශකයන් සහ හවුල් කරුවන් සමග නිරන්තරයෙන් හමුවීම් සහ රැස්වීම් වලදී කතා බහ කරන්න වෙනවා. කොයිතරම් කතා කරන්න පුරුදු වෙලා හිටියත් ඒ වෙලාවට බියජනක හැඟීමක් පහළ වීම සාමාන්‍ය සිද්ධියක් වෙනවා. ඔබට අවශ්‍ය නිවැරදි කණ්ඩායම් සොයා ගැනීමට නොහැකි වීම. එවැනි ඇතැම් අවස්ථාවලදී ඔබට ආතතියට මුහුණ පාන සිද්ධ වෙනවා. රැකියාවන් විරහිතභාවයේ තියෙන නිසා සේවකයන් බඳවා ගැනීම පහසු කටයුත්තක් කියලා ඔයාට හිතනම් වෙන්න පුළුවන්. නමුත් ඔයාට අවශ්‍ය කටයුතු උපරිමයෙන් කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් ඔයාට බඳවා ගන්න බැරි වුණොත් ඔබේ ව්‍යාපාරයේ දිගු කාලයක් පවත්වාගෙන යෑමත් අසීරු කටයුත්තක් බවට පත් වෙනවා. ඒ නිසා සේවකයන් බඳවා ගැනීමේදී හොඳින් සැලකිලිමත් වෙන්න වෙනවා. එහෙම නැත්නම් පසුවට ඔබට පසුතැවිලි වෙන්න වෙනවා. සේවා දායකයන්ගේ ප්‍රතිචාර. ඇතම් සේවා දායකයන් ප්‍රතිචාර දක්වන ආකාරය ඔබට ආතතිය ඉහළ යෑමට බොහෝ විට හේතු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සැලකිලිමත් නොවුනොත් බොහෝ විට ඔබේ සේවා දායකයන් ඔබට අහිමිවීමට ඇති සම්භාවිතාවය ඉලයි. විවේකයක් නොමැති වීම. ඔයාට හිතෙන්න පුළුවන් විවේකයක් ගන්න තරම් වැඩ කළ තියෙනවද කියලා. හැබැයි ඔයාට අමතක වෙන කාරණාව ඔත් සාමාන්‍ය මනුස්සෙක්. හැම මනුස්සෙක්ටම විවේකයක් ඕනේ. එහෙම නැති වුනොත් ඉදිරි වැඩ කටයුතු කරගෙන යන එක අතිශයම අපහසු අභියෝගයක්. විවේකයක් නොමැති ගම නිසා ආතතිය විතරක් නෙවෙයි කංසාව සහ විෂාද තත්ත්වයන් දක්වා ඔබ පත් වීමට ඉහළ සම්භාවිතාවක් තියෙනවා.